super shoppers. Weekdays wala flat 25% off essentials and household products wala ta. Shop for 2500 rupees with your privilege card. Best per price, best per products tiyenne. Apiko supermarket ma vitarai. Let's go Apiko super center. සමගි ජන බලවේගයේ ගලගෙදර ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ 44 නගරයේදී පැවැත්ුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියා. මහුගේ කාලේ අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ පොලිමේ ගිහිල්ලා ගැහුවා රණවිරුවෙක් ගේන්න. හැබැයි කටින් කුටින් වැඩ ටින් ටින් කියලා තමයි අන්තිමට අහගත්තේ. අද රට වැටිලා තියෙන තත්ත්වයේ අය වැටෙන්න තැනක් නැහැ. අද මුළු රටම හාන්සි කරලා තියෙනවා මේ රාජපක්ෂ සහෝදරවරු. අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ලා කොහොමද රාජපක්ෂලා ගැන කතා කරන්නේ? හැමෝම කිව්වා ආයි රාජපක්ෂලා හොල්ලනවා බොරු කිව්වා. ගෝතා වට දෙක ඉවරනකොට මොළ හතානෝ තව වට දෙකක් ජනාධිපති කිව්වා. මොළ හතානෝගේ වට දෙක ඉවරනකොට ඔටුන්න හිමි කුමාරයා නාමල් රාජපක්ෂ ජනාධිපති වෙන්න හැටි කිව්වා. සමහර රාජපක්ෂ වහල්ලු නාමල්ගේ පොඩි එකා ලොකු වෙලා ජනාධිපති වෙන්න හැටි ගණන් හැදුවා. අද පොහොට්ටුව ඉවරයි. කැලිවලද කරේ. අද මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපති මෛත්‍රීපාල මහත්තයාටයි මහලේකම් දයාසිරිටයි අද තනි වෙන්න වෙලා තියෙනවා පක්ෂේ සීසීකට කැඩිලා ගිහින් තියෙනවා ජේවීපී එකත් අරගලයට ජැක් ගහන්න ගිහිල්ලා පරණ සුපුරුදු සෙල්ලම් පෙන්නන්න ගිහිල්ලා එනගත්තා මම කියනවා ඒ නිසා අපේ නායකත්වයේ තමයි අද රට ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් එකම නායකත්වය දැන් මිත්‍රවරුනි මගෙන් අහනවා බොහෝ දෙනෙක් ඇයි අගමැතිකම ගත්තේ නැත් අයියෝ ගත්තනම් ජනාධිපති වෙන්න තිබ්බනේ ගෝට ගෝ හෝම් කියලා ගෝට ළඟට ගිහිලා ඊ ලව් යූ ගෝට කියන්න එහෙම පුළුවන්ද නෝනේ මට නම් බෑ දැන් සමහරෙක් චූන් වෙලා 22ක් දිනාගත්තා අපේ කණ්ඩායම දුන්නේ නැත්තම් අද 22ක් නෑ දැන් අද අපිට ආරංචි වෙනවා කපුට එනවලු ද්විත්ව පුරැසි භාවයේ ඉවත් කරගෙන බොහොම හොඳයි මම කියනවා කපුටට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ තුල මුහුණට මුහුණ සාමකාමී දේශපාලන තරඟයකට ඔබ එන්න පුළුවන් නම් කොළඹ දිස්ත්‍රික්කයෙන් එන්න කොළඹ දිස්ත්‍රික්කේ නෙවෙයි දිස්ත්‍රික්ක 25ෙම ජනතාව බලාගෙන ඉන්නවා ඔබට හොඳ පාඩමක් උගන්වන්න. ඇයි? අලෙවි කරේ මොළ හතානෝ කියලා. මොළ හතානෝ තමයි රට විනාශ කරේ. මට අහුණ මේ වේදිකාවේ කියනව කතාවක් රිලවුන්ගෙන් වගාහානි සිද්ධ වෙලා වගාව ඉවරයි කියලා. 2019 පත් කරගත්තු රිලව් ටිකක් නිසා අද රටම බංකොලොත් වෙලා. ඇත්තටම කියනවා නම් රිලව හොඳයි. රට විනාශ කළා විතරක් නෙමෙයි රට බංකොලොත් කරා. දැන් රටේ ජනතාවට තියෙන අවස්ථාව. ඒ කරපු අඩුපාඩුව නිවැරදි කරගන්න. අපේ දොරටු අපි විවෘත කරන්නට ඕන. මිත්‍රත්වයේ හස්තය 69 ලක්ෂයටත් දිගු කරන්න. ඒ අපේ රටේ මිනිස්සු. සමගි ජන බලවේග රජයක් තුල දිනනකොට දිනන්නේ රටේ මාතෘභූමියයි ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි